දොළොස්වැනි මාසේ 9 වෙනිදා සිද්ධිය. ඒ කියන්නේ චයින දාන අධිපති කාර්යාලය ඉස්සරහාම සිද්ධ වෙච්ච දේ. දැන් මට කියන්න කැමති දේ ඇවිල්ලා ඩෑන් ප්‍රසන්ත්. ඩෑන් ප්‍රසන්ත් කියන ආදය. මට පැමිණිල්ලක් ගොනු කරන්න යනවලු CID එකට. ඒ කියන්නේ ඩෑන් ප්‍රසන්ත් මට කියපු දේවල් මට අරිම නරක වචන වලින් භාවිතා කරලා තියෙනවා. ඒ වගේම මගේ චරිතේ ඝාතනය කරලා තියෙනවා. ඒ සිද්ධියේ වෙලාවේ එතන ඩෑන් ප්‍රසන්ත් හිටියේ නැහැ. දැන් ඇයි ඩෑන් ප්‍රසන්ත් ඇවිල්ලා නිකම් බොරුවට කහින්නේ? මේ කාටද? කාටද කඩේට යන්නේ ඩෑන් ප්‍රසන්ත්? අනිත් එක තව දෙයක් එතන මං ස්වාමින් වහන්සේලාට මොනාවත් වචනයක්වත් කිව්වේ නැහැ. කියන්නේ නේතුව ඩෑන් ප්‍රසන්ත් මට ඇරෙව්ව කතා කරනවා. දැන් මෙතන ඩෑන් ප්‍රසන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ ජාතිවාදයක් වපුරන්න. ජාතිවාදයක් අවුස්සන්න ඩෑන් ප්‍රසන්ට දැන් අවශ්‍ය වෙලා තියෙන දේ. දෙවැනි එක ඩෑන් ප්‍රශාන්ත් ඇවිල්ලා මං හිතන විදියට පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙන්නේ නැති. හොඳට ජනතාව මේක ආගෙන එන්න. දැන් ඩෑන් ප්‍රශාන්ත් ඕනේ ආයිමත් රටේ ඉන්න සහෝදරත්වය නැති කරන්න මේ රට එන ලොකු ලේවිලකින් මේ රට ලොකු ලේවිලකින් ඇති කරන්න තමයි ඩෑන් ප්‍රශාන්ත් අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ජාතිවාදයක් ඇති කරන්න. අනිවාර්යයෙන්ම පාස්කු ප්‍රහාරයට ඩෑන් ප්‍රශාන්ත් සම්බන්ධ වෙන්නේ නැති. CID එකෙන් ඒක වහාම ක්‍රියාත්මක කරන්න ඕනේ පරීක්ෂණයක් පවත්වන්න අනිවාර්යයෙන්ම කරන්න ඒක. තුන් මේ හතරවෙනි එක අරගලේ අපිට අරගලේ කාන්තාවන්ට ගණිකාව කියලා වීදි ගණිකාව කියලා ඩෑන් ප්‍රසන්ත් අප්‍රිසියන්න වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඒක ඇත්තනම මා වැරදි වචනයක් ඒක. අපි වීදි ගණිකාලු අරගලේ කරේ මොකටද මේ මුඩුක්කු ගෑනු මොකටද ඒ කුඩ්ඩෝ අයිස්කාරියෝ කියලා එනම් මං ආන්න තියෙනවා. හරි, අපේ අරගල හිටපු කුඩු අයිස්කාරයෝ එනම් ඩෑන් ප්‍රසන්ත්ගේ සහෝදරයා මැරුවා නේද? අයිස්කාරයෙක් නේ, තමන්ගේ පවුලේම අයිස්කාරයෙක් ඉන්නවනේ. එතකොට අනුන්ගේ ළමයට අයිස්කාරය කියලා කියන එක. තුන්වෙනි මේ තව තියෙනවා ඩෑන් ප්‍රසන්ත් ගැන කියන්න. ගුරුවරුන්ට අපහාස කිරීම, ගුරුවරුගේ සාරි වලට අපහාස කිරීම, බිකිනි ඇඳගෙන යන්න ඕන කියලා කියපු එක ඩෑන් ප්‍රසන්ත්ගේ. අනිත් එක ස්වාමින් වහන්සේලාට මං බැන වැදීම කියලා කිව්ව එක වචනයක්වත් මං ස්වාමින් වහන්සේලාට මං එතන පාවිච්චි කරේ නැහැ. මේක ඇවිල්ලා ස්වාමින් වහන්සේලාගේ ස්වාමින් වහන්සේලා අපේ පැත්තට ආරවල තින ඒ කියන්නේ ජාතිවාදයක් වපුරන්න ඩෑන් ප්‍රසන්ත් මේක හදන්නේ. තුන්වෙනි එක මගේ චරිත ඝාතනය කිරීම. අනිත් එක අපි අනිවාර්යයෙන්ම කල්පනා කරන්න ඕනේ මේ ඩෑන් ප්‍රසන්ත් කාගේ පිටිපස්සේද ඉන්නේ. ඩෑන් ප්‍රසන්ත් කියන්නේ එක්කෙනා ඇවිල්ලා තනි කර පොහොට්ටුවේ පොහොට්ටුවේ කඩේට යන්නේ ඩෑන් ප්‍රසන්ත්. පොහොට්ටුවේ කියන දෙන් මේ ඩෑන් ප්‍රසන්ත් කරන්නේ. දැන් මේ රටේ නිදහසෙන් ජීවත් වෙනවා ජනතාව. ඒ කියන්නේ සහෝදරත්වයෙන් සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ජනතාව සන්තෝෂෙන් ජීවත් වෙනවා. මේ ඩෑන් ප්‍රසන්ත් කැමති නැහැ මේ ජනතාව ඒවිල්ල සන්තෝෂෙන් ජීවත් වෙන එක. අනිවාර්යයෙන්ම මේක කුඩුපට්ටම් කරන්න. ඒ කිව්වොත් ඒගොල්ලන් ඒවිල්ල පොහොට්ටුවේ ඡන්ද මේපත් මේ සැරේ ඒවිල්ල ඡන්දෙන් පත් වෙන්නේ නැහැ කියලා දන්නවනේ හැමෝම දන්නවා. එන්නේ නැහැ කියලා දන්නවා. දැන් කොහොම හරි මේක ජාති ભેදයක් වපුරලා මේක ලේවිලක් කරන්න ඕනේ. එදා හිටියේ නැහැ අරගල එදා හිටියේ නැහැ ඩෑන් ප්‍රසන්ත්. අනිත් එක 5 වෙනි මාසේ 9 වෙනිදා අපිට පහර දෙන්න මෙතන ඩෑන් ප්‍රසන්ත් ආවා. මයිනාගෝ ගමට පහර දුන්නා. ඒ වගේම ගෝටාගෝ ගමට පහර දුන්නා. මටත් පහර දුන්නා. ඒ වගේම මට මගෙත් එක්ක ඒක පෞද්ගලික තරහාවක් තියෙනවා ඩෑන් ප්‍රසන්ත්. මගේ Facebook එකට ඩෑන් ප්‍රසන්ත් ඇවිල්ලා ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දාලා තිබ්බා. ඒක මං කන්ෆර්ම් කරේ නැහැ. ඒ කිව්වොත් අරිම දරුණු වචන වලින් ඩෑන් ප්‍රසන්ත් මට එක එක කමෙන්ට් ගාලා තිනා මගේ වීඩියෝස් වලට. මං ඇවිල්ලා වීදි ගණිකාවක්, මං ඇවිල්ලා කුඩුබොන ගෑණියෙක් කියලා මට ඒ වගේම අනන්ත අප්‍රමාණව මට ඒ තරමට මගේ චරිත ඝාතනය කරලා තිනවා. මං ඩෑන් ප්‍රසන්ත්ට ඇත්තනම මං ඇවිල්ලා මේ එකක් දාන්න ඕනේ, කම්ප්ලේන් එකක් දාන්න ඕනේ. අනිවාර්යෙන් මේක කරන්නම ඕනේ දේ. ඒකත් මීන් ඉදිරියට කිසිම කාන්තාවකට මේ ඩෑන් ප්‍රසන්ත් මේ වගේ දෙයක් කරන්න නැතුව ඉන්න. ඩෑන් ප්‍රසන්ත් කියන්නේ බොරු කපුවා. ඩෑන් ප්‍රසන්ත්ගේ තාත්තත් කපු වැඩ කරලා මාලිගාවත්තෙන් ඩෑන් ප්‍රසන්ත්ගේ තාත්තව මරලා තිනවා. අපි දන්නේ නේතුව නෙමෙයි. ඒ වගේම ඩෑන් ප්‍රසන්ත්ගේ පෞද්ගලික දේවල් පුද්ගලික ඩෑන් ප්‍රසන්ත්ගේ ගොඩාක් දේවල් තියෙනවා. එයාගේ ගොඩාක් කතාවල් තියෙනවා. හැමදේම මෙතන ඩෑන් ප්‍රසන්ත් කුලප්පු කරන රටේ ඉන්න සිංහල ජනතාව ඩෑන් ප්‍රසන්ත් ගෙනාව අර කොඳු අර වඳ කොත්තු වඳ බැෂියර් වඳ ජංගි ඕව ඔක්කොම ගෙනාවේ ඩෑන් ප්‍රසන්ත්. මේ රටේ ඉන්න ජනතාව නැති නැති නාස්ති කරලා මේ රටේ ඉන්න මිනිස්සුන් කුලප්පු කරලා
एक परंपराव के कियाने राजपक्ष होरा परंपराव नाडेटिक ए पुटुए वाड़ी कोरमन तम मैं डैन प्रसाद कियाने डैन प्रसाद केल कियाने पोहोट्टु अट कडेट याने ओंदे मोंदे बहाल बल्लेक कियाने मीट बसे किसी में कांताव बट मे वगे धर्म विद्यार्थ आपाहस करने तो ये वगे मैं आपे आरगला करूं अंट ऐदा आइंदला सनात निशान ते वगे मैं आपाहस करना ये वगे मैं डैन प्रसाद तो आपाहस करना मीं इधरेड़ आपाहस करने तो इन्ने आपे क्रियात्मक करना मैं डैन प्रसाद द न्यूज रिपोर्टर वारणेन तोर अपक्षपाती वार्ताकरणय।